ඉතින් අපි දැක්කයේ මේ මන්නරෝෂා ඝාතනයක් සිදුවලා තිබ්බා. එහි විවිධ කතා යනවා මේ ජාත්‍යන්තර සම්බන්ධතාව ඔබතුමාට එහි විමර්ශන පිළිබඳ දැනට ලැබෙන තියෙන තොරතුරු. විශේෂයෙන්ම මේ ඩුබායි සිට සම්බන්ධ පුජලෙක් මේකට මෙහෙව කියලා මේක යනවා මේ කතාවේ ඇත්තක් තියෙනවද? ඔව් අපිට දැනට තියෙන තොරතුරු අනුව මේ ඝාතනය විදේශීය රටක ඉඳලා මෙහෙව බවට තමයි නිරීක්ෂණය වෙන්නේ. මොකද මේ මියගිය පුද්ගලයාත් යම් යම් අපරාධවලට සම්බන්ධ වුණු සහ මද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු පුද්ගලයෙක් විදිහට අපගේ පොලිසියේ තියෙන වාර්තා අනුව නිරීක්ෂණය වෙලා තියෙනවා. ඔහු පසුගිය දින කීපය තුළත් යම් යම් පුද්ගලයන්ට තර්ජනය කරලා තියෙන බවට වාර්තා වීම තිබුණා. ඒ අනුව විදේශයක සිට මේ සංවිධානාත්මක අපරාධකරුවෙක් විසින්, ඒ කියන්නේ මද්‍රව්‍ය ජාවාරමේ සම්බන්ධ වෙලා සිටින අපරාධකරුවෙක් විසින් මේ ඝාතනය සිදු කළ තියෙන බව දැනට නිරීක්ෂණ වෙලා තියෙනවා. නමුත් අපි විමර්ශන කටයුතු සිදු කරනවා, මේ ස්ථිරම කියන්නට බැහැ. මොකද මේ සිද්ධියෙන් පස්සේ තාම විමර්ශන කටයුතු ආරම්භ කළා පමණයි. කෙසේ වුවත් ඒ අදාළ දුරකථන විශ්ලේෂණ, බැංකු වාර්තා සහ ඒ අදාළ තාක්ෂණික සාක්ෂිත් අපි සොයා ගැනීමෙන් පවතිනවා. මේ වන විට සැකකරුවන් මේ වෙඩිතැබීම සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා. ඒ තුළින් අපිට පුළුවන් වෙයි මේ ඝාතනය සඳහා ආධාර අනුබල දීපු නැත්නම් කුමන්ත්‍රණය කළ පිරිස් කවුද කියලා හරියට හඳුනා ගන්න.